අගහරු හෙලිකොප්ටරය එහෙමත් නැතිනම් කෘතිම බුද්ධියකින් හෙබි අධි තාක්ෂණික හෙලිකොප්ටරය පළමු වතාවට වෙනත් ලෝකයක පියාසර කිරීම සහ එය පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද්දා. එය ප්‍රසවරස් රෝවරේ අඟහරු වෙතට ගමන් කළ අතර රෝවරේ සුදුසු ස්ථානයකට ළඟා වුණන් පසු එය අප්‍රේල් මාසයේ මුල ඉඳන් අඟහරු මත දින 30ක කාලයක් තුළ පරීක්ෂණ ගුවන් ගමන් මාලාවක් සිදු කිරීමට මුදා හරිනු ඇත. පළමු ගුවන් ගමන සඳහා හෙලිකොප්ටරය පොළවෙන් අඩි කීපයක් ඉහළට ගොස් තප්පර 30ක් 20ක් අතර කාලයක් අහසේ පියාසර කොට යලි ගොඩ බසිනු ඇත. එය ලෝක ඉතිහාසයේ ප්‍රධාන සංදිස්ථානයක් වන නොඅනුමානයි. අඟහරුගේ අතිශය සිහින් වායුගෝලයේ පළමු වරට ක්‍රියාත්මක වන ගුවන් ගමන කීවොත් ඉතාමත් නිවැරදි වන අතර වැඩි දුරක් සහ වැඩි උන්නතාංශයක අමතර පරීක්ෂණාත්මක ගුවන් ගමන සඳහාද මෙය උත්සාහ කරනු ඇත. අඟහරු වෙත ගමන් කළ රෝවරයේ සිට හෙලිකොප්ටරය දියත් කිරීම පියවරෙන් පියවර සිදු කරන අතර අඟහරු වෙත යාත්‍රා කිරීම සහ ග්‍රහලෝකයට ගොඩවීම රෝවර් බඳට යට ගබඩා කර ඇති ස්ථානයෙන් අගුළු හැර අඟහරු මතු පිටට ආරක්ෂිතව යෙදවීම, එහි සූර්ය පැනල භාවිතයෙන් ස්වයංක්‍රීයව බැටරි ආරෝපණය කිරීම, පෘථිවිය රෝවර් සහ පියාසරි ක්‍රියාකරුවන් සමග සංනිවේදනය තහවුරු කර ගැනීම, දෛනික බලශක්ති පරිවෝජනය සහ සූර්ය ශක්තිය සහ බැටරි මට්ටම් අධීක්ෂණය කිරීම, රෝටර් බ්ලේඩ් අගුළු ඇරීම, අඟහරු ග්‍රහයා මත පළමු වරට රෝටර් බ්ලේඩ් කරකැවීම, අඟහරු වායුගෝලයේ පළමු වරට ඉහළට එසවීම, ස්වාධීනව පියාසර කිරීම යන වැදගත් සාධක පියවරින් පියවර නිරීක්ෂණය කොට අඟහරු මේයුමට සහභාගී වනු ඇත. අදට මගේ වීඩියෝ එක මෙතනින් අවසානයි. මේ වගේ තොරතුරු දිගටම නරඹන්න කැමති ඔයාලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඔබලා මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.